ආයුබෝවන් වෙනස හරියට ගජ ප්‍රයිම් ටයිම් නිවුස් සමගින් මම නිරුදාසංක ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ හෙඩ්ලයින් උරුමය ජාතික මෙහෙයුම් කාර්යාලය විවෘත වෙයි ගෑස් මිල ගැන දැනුම් දීමක් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනපති සහ පොහොට්ටු අතර සාකච්ඡා දකුණු ආසියාවේ විශාලතම හාඩ්වෙයා සාප්පු සංකීර්ණය හෝමාගමදී अमेरिकाव तवत प्रहारेकट सरसे टॉप न्यूज ऑफ द डे उरुमेय जातिक मेहयुम लेखम कार्यालय जनाधिपति लेखम समन एकनायक महात्मा तीन चतम वीदिय पेरणी स्टैंडर्ड चार्टर्ड गोडनगिल्लेदी इये विवृत किरुना ජනතාවගේ ඉඩම් මෛත්‍රිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පය මත ගොවිපවුල් ලක්ෂ 20ක් සඳහා නිදහස් ඔප්පු ප්‍රදානය කිරීමට රාජ්‍ය සැලසුම් කර තිබේ. උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මෙවර අයවැය මගින් රුපියල් බිලියන 2ක් වෙන් කර ඇති අතර ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ලබා දුන් ඉඩම් බලපත්‍ර සියල්ල සින්නක්කර ඔප්පු බවට පත් කර එය භුක්ති විදි ගොවි ජනතාවට ලබා දීම මෙමගින් සිදු කෙරේ. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ප්‍රජාව වෙතින් ඉදිරිපත් වන ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීම සහ අදාළ ආයතන සම්බන්ධීකරණය කරමින් මෙහෙවීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්යාලය යටතේ උරුමය ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලය ක්‍රියාත්මකයි. ජනතාවට බලපෑ ඇති විවිධ පීඩා හේතුවෙන් පෙබරවාරි මාසයේදී ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකර දැනට තිබෙන මිල ගණන් යටතේම පවත්වාගෙන යාමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. මේ මාසයට අදාළව නියත මිල වැඩිවීමක් තිබුණත් ඒ පාඩුව සමාගම දරාගෙන ජනතාවට සහනයක් ලබා දීමට කටයුතු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවා. මේ අතර පාන් ගෙඩියක සහ පාන් භාගයක නියමිත බර සඳහන් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඊට අනුකූලව පාන් ගෙඩියක නියමිත බර ග්‍රෑම් 450ක් විය යුතු අතර එහි වෙනස් වීම ග්‍රෑම් 13.5ක් විය හැකියි. පාන් භාගයක නියමිත බර ග්‍රෑම් 225ක් විය යුතු අතර එහි වෙනස් වීම ග්‍රෑම් 9කට නොවැඩි විය යුතුයි. විකිණීමට තබා ඇති පාන් ප්‍රදර්ශනය කිරීමේදී එහි බර පැහැදිලිව පෙනෙනසේ සඳහන් විය යුතු බවද පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙනවා. Political news. ඉදිරි ජනාධිපති වර්ණයේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා හා ආණ්ඩු පක්ෂ මැති ඇමතුණු අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අනිකුත් පක්ෂ සහ පොදුජන පෙරමුණේ නියෝජිතයන් මෙම හමුව සඳහා සහභාගී වී තිබුණා. පොදුජන පෙරමුණේ සහය ජනාධිපති වර්ණයට ලබා ගැනීම නම් පක්ෂ නායකත්වය සමග සාකච්ඡාවන් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් එහිදී ඉල්ලා සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහත්මයා සඳහන් කළා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා සහ බැසිල් රාජපක්ෂ මහත්මයා සමග ඒ පිළිබඳව සාකච්ඡා කරන ලෙස ජනාධිපතිතුමට දැනුම් දුන් බවයි ඔහු පැවසුවේ. බිස්නියස් දිවයිනේ ප්‍රමුඛතම ඉදිකිරීම් භාණ්ඩ අලෙවිකරුවා වන හાર્ඩ්වෙයා මාට් තම සිවුන ප්‍රදර්ශනාගාරය පසුගිය 30ක් වෙනදා හෝමාගම පන්ඩිපිටියේදී උත්සවකාරයෙන් විවෘත කෙරුණා. මෙම ප්‍රදර්ශනාගාරය දකුණු ආසියාවේ විශාලතම හાર્ඩ්වෙයා සාප්පු සංකීර්ණ වීම විශේෂත්වයකි. අද දිනේ කොටා මාකුරේ අපි මේ ලංකාවේ විශාලතම හાર્ඩ්වෙයා සුපර් මාකට් ජාලය විවෘත වෙනවා. අද දින සිට අපේ පාරිභෝගිකයාට මේ බඩු ලබා ගත හැකි මේ තමයි දකුණු ආසියාවේ තියෙන විශාලතම හાર્ඩ්වෙයා සුපර් මාකට් එක. ඇත්තටම කියනවා නම් කන්දේ ඉඳලා කෙන්දට සෑම අයිටම් එකක්ම තියෙනවා. ඒ කියන්නේ බිල්ඩින් මැටීරියල්ස් ඔබට අවශ්‍ය ගයක් හදන්න අවශ්‍ය සෑම භාණ්ඩයක්ම මෙතනින් ලබා ගත හැකි. අපේ තියෙන ශාඛාව තමයි කඩවත මාළඹේ සහ මොරටු මුල්ල මේක තමයි අපේ හතරවෙනි ශාඛාව. මෙය අපි හાર્ඩ්වෙයා මාට් හෝම් ඩිපෝ නම් රීබ්‍රෑන්ඩ් කරලා අද දින සිට අපේ පාරිභෝගිකයන්ට විවෘත කරනවා. අනිත් ආයතනට වඩා වෙනස පාරිභෝගිකයන්ට අවශ්‍ය භාණ්ඩය තමන්ටම තෝරාගත හැකි. ඒ වගේම ලංකාවේ තියෙන ඉහළම සන්නාම අඩුව මිලකට ඔබට ලබා ගන්න හැකි. Foreign news. සිරියාවේ සහ ඉරාකයේ පිහිටි ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර මාලාවක් එල්ල කිරීම සඳහා වන ඇමරිකානු සැලැස්මට එරට බලධාරීන්ගේ අනුමැතිය හිමිව තිබෙනවා. ජෝදානයේ පිහිටි ඇමරිකානු කඳුරුකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇමරිකානු භටයන් 3 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ඉරානයේ සහය ලැබෙන මිලිෂියා කණ්ඩායමට චෝදනා එල්ල වී තිබුණා. අදාළ කණ්ඩායමට ඉරානයේ සහය ලැබෙන බව ඇමරිකාව ප්‍රකාශ කළ අතර ඉරානයේ එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. එම ප්‍රහාරයෙන් ඇමරිකානු භටයන් 41 දෙනෙකු තුවාල ලැබූ අතර ඇමරිකාවට එල්ලවෙන ප්‍රහාරයේ ඉවසන් නොසිටින බව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පවසා තිබුණා. දැන් කෙටි විරාමයක්. විරාමෙන් අනතුරුව ක්‍රීඩා පෝස්ට් සමගින් ශාමින්ද ජයරත්න.
ස්තුතියි නිරුද කෙළඹීමේ උණුසුම දකින්නට ඔබ අදත් එක්ක සිටින්නේ ගජ ප්‍රයිම් ටයිම් ස්පෝර්ට්ස් නිවුස් සමගින් ප්‍රථමයෙන්ම අවධානය දේශීය ක්‍රීඩා ප්‍රවෘත්ති දෙසට ශ්‍රී ලංකාව සහ අෆ්ගනිස්තානය අතර පැවැත්වෙන පළමු සහ එකම ටෙස්ට් තරගය අද කොළඹ SSA ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා මෙම තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නව නායක දනංජය ද සිල්වා ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමට අෆ්ගනිස්තානයට ආරාධනා කළා දිනේ අෆ්ගනිස්තානය වෙනුවෙන් සාර්ථක වූ රහමත් ෂා පන්දු 139කදී 4 පහර 13ක් සමගින් ලකුණු 91ක් වාර්තා කළා අද දිනේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වේග පන්දු යන ක්‍රීඩක චාමික ගුණසේකර පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරනවා ශ්‍රී ලංකාව සහ අෆ්ගනිස්තානය අතර මෙලෙස ටෙස්ට් තරගයක් පැවැත්වෙන්නේ පළමු වතාවට වීමද විශේෂත්වයක් අවධානය විදේශීය ක්‍රීඩා ප්‍රවෘත්ති දෙසට 2023 2024 ස්පාඤ්ඤ ලා ලීගා පාපන්දු තරඟ වාරයේ තවදුරටත් තම ප්‍රථම ස්ථානය තහවුරු කර ගැනීමට රියල් මැඩ්‍රිඩ් කණ්ඩායම සමත් වුණා ඔවුන් ඊයේ පැවති තරඟයකින් හෙටාෆේ කණ්ඩායම පරාජිතපත් කරමින් ගෝල 2ට 0ක ජයග්‍රහණයක් ලබා ගත්තා තරඟයේ මුල සිටම සාර්ථක අන්දමින් ක්‍රීඩා කළ රියල් මැඩ්‍රිඩ් වෙනුවෙන් වාර්තා වූ ගෝල ද්විත්වයම හොසෙලු විසින් වාර්තා කළා රියල් මැඩ්‍රිඩ් කණ්ඩායම මේ වන විට මෙවර ස්පාඤ්ඤ ලා ලීගා තරඟ වාරය තුළ තරඟ 22කදී ජයග්‍රහණයන් 18ක් සහ ජයපරාජයන් තොරව තරඟ 3ක් නිමා කරගෙන තිබෙන අතර ඔවුන් පරාජය වී තිබෙන්නේ එක් තරඟයක් පමණයි 2024 AFC ආසියානු කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධවසන් පූර්ව වටේ තරඟ අද ආරම්භ වෙනවා. ඒ යටතේ පළමු අර්ධවසන් පූර්ව වටේ තරඟයට තජිකිස්තානය සහ ජෝර්දානය තරඟ වදිනවා. එමෙන්ම ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රියේ 9ට දකුණු කොරියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අර්ධවසන් පූර්ව වටේ තරඟයට වැඩි අවධානයක් හිමිව තිබෙනවා. එමෙන්ම අප්‍රිකානු ජාතීන්ගේ කුසලාන තරඟාවලිය යටතේ අද අර්ධවසන් වටේ තරඟ ආරම්භ වීමට නියමිතයි. එහි පළමු තරඟයට නයිජීරියාව සහ ඇංගෝලාවත් දෙවන තරඟයට කොංගෝ ජනරජය සහ ගිනි රාජ්‍යත් ක්‍රීඩා කරනවා. බ්‍රිතාන්‍ය ජාතික සුපිරි ෆෝමියුලා 1 ධාවක ලුවිස් හැමිල්ටන් 2025 වසරේ සිට ෆෙරාරි කණ්ඩායමත් සමගින් ගිවිසුම් ගතවන බවට වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය ඊයේ දිනේදී සුවිශේෂී අවධානයක් යොමු කර තිබුණා. හත්වතාවක් ෆෝමියුලා 1 ලෝක ශූරතාවයේ ජයග්‍රහණය කළ හැමිල්ටන් මේ වන විට මර්සිඩීස් කණ්ඩායමේ ධාවකයෙක් ලෙසින් කටයුතු කරනවා. 39 හැවිරිදි හැමිල්ටන් 2013 වසරේ පටන් මර්සිඩීස් ධාවකයෙක් වන අතර ඔහු ජයග්‍රහණය කළ ලෝක ශූරතා 7න් 6ක්ම ජයග්‍රහණය කළේ මර්සිඩීස් සමගින් වීමද විශේෂත්වයක්. එළඹෙන 2024 ෆෝමියුලා 1 තරඟ වාරයේ මර්සිඩීස් කණ්ඩායම සමගින් කටයුතු කිරීමටත් 2025 වසරේ සිට ඔහු ෆෙරාරි කණ්ඩායම සමගින් ගිවිසුම් ගත වීමටත් සූදානම් වෙමින් සිටිනවා. ඒත් සමගින් අදට නියමිත ගජ ප්‍රයිම් ටයිම් ස්පෝර්ට්ස් නිවුස් විකාශය නිමාව දකිනවා. නැවතත් අවධානය ප්‍රධාන පුවත් විකාශය දෙසට. ඉසුති ශාමීද ඒ සමගින් අදර නිමිත ගජ ප්‍රයිම් ටයිම් නිවුස් ප්‍රකාශය මෙදකින් නිමවටපත් වෙනවා යලිත් අප හමුවන්නේ ලබන සතුදා සවස 6ට එතෙක් ඔබ සැමට සුබ සත්‍යන්තයක්